අපි මුලින්ම ලියහගමු මේක. ටෙලිෆෝන් එක නැති වුණොත් අපිට ඇවිල්ලා පැමිණි කරන්න පුළුවන්ද විදුලි සංදේශයට යාමට කොමිෂන් ස්වභාවය. ඒක වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි හැමෝම ටෙලි දුරකථන පරිවෘත් වෙන ඉතින් ඇත්තටම. අර ඒ වගේම මේ ජංගම දුරකථන හොරුත් ඉන්නවා. ඔව් එතකොට ඒ වගේම පරිවෘත්ිය වගේ. පරිවෘත්ිය. ඔය ඉතින් ජංගම දුරකථනයක් නැති වුණොත් මුලින්ම කරන්න ඕනේ සිම්පත විසන්ධිකරණ එක. මොකද හේතුව නැවතත් මම අහපාව මුලින් කියපු කතාවට ගියොත් එහෙම නැති වුණොත් ඔබගේ සිම්පත භාවිතා කරන්න ඔබ නොදන්නා වූ පාර්ශවය. එතකොට ඒක අවබෝධය කරන්න පුළුවන්. දෙවනි කාරණාව තමයි සිම්පත විසන්ධි කළොත් පමණයි අපිට දුරකථන සොයා ගන්න පුළුවන්. ඔහු නැවත සිම්පත විසන්ධි කළ යුතුයි. පළවෙනි පියවර. පළවෙනි පියවරින් පසු ඔබට ඒ අංකය දුරකථන සමාගම සම්බන්ධ කරගෙන නැවත ගන්න පුළුවන්. එතකොට නැවත මේක හොයාගන්න පුළුවන් අලුත් සිම්පතක් දාලා භාවිතා කරොත් එයාගේ විස්තර අනුව තමයි. ඉතින් ඒක තමයි පළවෙනි කටයුත්ත. ඊළඟට තමන් ඒ දුරකථනේ නැති වුණ දුරකථනේ ඉමි අංකය. ඉමි අංකය නිවැරදි ඉමි අංකය අරගෙන පොලිස් පැමිණිල්ලක් ගොනු කරන්නට ඕනේ. ඉතින් නිවැරදි ඉමි අංකය ගැනත් මම කතා කරන්නට ඕනේ. අපි මේ ඉමි අංකය නැති වුණ දුරකථනේ ඉමි අංකය නෙමෙයි ඉමි අංකය අපි ළඟ නැහැ. ඉතින් අපි සමහර වෙලාවට කොහෙන් හරි ඒක හොයා අපිට බොක්ස් එකේ හරි කොහොම හරි තියෙන තැනකින් හෝ අරගෙන ගිහිල්ලා පොලිස් පැමිණිල්ලක් ප්‍රාදේශීය පොලිස් ස්ථානයේ පොලිස් පැමිණිල්ලක් ගොනු කරන්නට ඕනේ. එහෙම නැත්නම් Tamanටම පුළුවන් www.ineed.police.lk යන වෙබ් අඩවිය ඔස්සේ පැමිණිල්ලක් ගොනු කරන්න. එතකොට ඒ තොරතුරු උපයෝගී කරගෙන දුරකථන සමාගම සම්බන්ධ කරගෙන මේ සොයා ගැනීමේ කටයුත්ත කරනවා. එතකොට වෙබ් අඩවිය ඔස්සේ තමන් ගිණුමක් විවෘත කරගත්තොත් තමන්ගේ පැමිණිල්ලේ තත්ත්වය තමන්ටම බලා ගන්න පුළුවන්. ඒතර ඉමි අංකයේ නිවැරදි ඉමි අංකයේ තමන් ළඟ නැත්නම් දුරකථන සමාගමට සම්බන්ධ කරගෙන ඉමි අංකය ගන්න පුළුවන්. මට ළඟදි පැමිණිල්ලක් ආව දුරකථනයක් අස්ථානගත වුණා. ඒක එතකොට දැන් හොයාගන්න පොලිස් පැමිණිල්ලක් දැම්මා. මේ පොලිස් පැමිණිල්ලේ මේක ඇත්තටම සොරකම් කරගත්ත පුද්ගලයා කියලා දැන් කෙනෙක් හොයාගත්තා. මේ මහත්මිය සොරකම් කරගත්ත කියලා මේ මහත්මිය යම් කිසි සමාගමක ප්‍රධාන විධායක නිලධාරීතුමක්. ඔහු යටතේ 1600ක් විතර පිරිසක් සේවය කරනවා. ඔහු මාතලේ සේවය කරන්නේ රත්නපුර පොලිසියට ඔහුට එන්න සිද්ධ වුණා. ඔහු නීතිඥවරු දෙදෙනෙක් සමග ඇවිල්ලා මේ ගැන ඔහු කම්පා වෙනවා. ඔහු දුරකථනයක් සොරකම් කරගත්තේ නැහැ මේ සම්බන්ධයෙන්. ඉතින් ඒ ගැටලුව සම්බන්ධයෙන් පොලිසිය අපි අට යොමු කරා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂා කරලා බලනකොට අපිට තේරුණේ පැමිණිලිකරු දුරකථනයේ ඉමි අංකයේ එක අංකයක් වැරද්දලා තමයි පොලිස් පැමිණිල්ල ගොනු කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක ඇත්තටම ඉතාම සැලකිලිමත් වෙන්නට ඕනේ. අපි ඉමි අංකය නිවැරදි ඉමි අංකය ලබා දෙන්නට එහෙම නැති වුණොත් මේ වෙන කිසිම අදාළයක් නැති පුද්ගලයෙක් ගොඩාක් කරදර වලට පත් වෙනවා. ජාතික මෙහෙවර